සම්මා සම්බුදු සරණයි සොපින්වත් ඔබ සැමට ජය රූපවාහිනී නාලිකාව ඔබ වෙත ගෙනෙනු ලබන සූත්‍ර දේශනා සද්ධර්මානුශාසනා මාලාවේ මේ සූදානම මේ පැයට નિયમિત සූත්‍ර දේශනාවත් සමගින් ඒකාත්මික වන්නටයි අද දවසේදී මේ මුතුම් සූත්‍ර දේශනා සද්ධර්මානුශාසනාව සඳහා අපගේ වන්දනීය ආරාධනෙ පිළිගෙන සදහම් මණ්ඩපයේ වෙත වැඩම කොට වදාළ ගෞරවනීය දේශකයන් වහන්සේ නම කියනට අවසරයි කුමාරැල්ලේ චන්ද විමල ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. සුපින්වතුනි ගෞරවනීය දේශකයන් වහන්සේ පිළිගැනීමක් වශයෙන් අපි සාදු නාදයක් පවත්වමු. සාදු සාදු සාදු. අද දවසේදී මෙම උතුම් සූත්‍ර දේශනා සද්ධර්මානුශාසනාව ලෝපුරා විසිරුවා හැරීම සඳහා සදැහැති විකාශන දායකත්වයේ ගැන කටයුතු කරනු ලබනවා ගුණතිලක පවුලේ සදැහැති දායක පිරිස විසින්. එසේ නම් අද දවසේදී සූත්‍ර දේශනා සද්ධර්මානුශාසනාව තුළින් කතා බහ කරනු ලබන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තතිය පඤ්ඤාසකයට අයත් බය වග්ගයේන ආනන්දච්ඡරිය සූත්‍ර දේශනාවයි. එසේ නම් අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම සූත්‍ර දේශනාව දේශනා කිරීම සඳහා ගෞරවනීය දේශකයන් වහන්සේට අපි දෙපා නැමද ආරාධනා කොට සිටිමු. අපගේ දේශකයන් වහන්සේට নমස්කාරයම වේවා. साधु 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 अवसराय स्वामीन वहंस समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मुक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ භික්ඛවේ අච්චරියා අබ්භූතා ධම්මා ආනන්දෝ ඛතමේ චත්තාරෝ සචේ භික්ඛවේ භික්ඛු පරිසා ආනන්දං දස්සනාය උපසංකමති දස්සනේන සා අත්තමනා හෝති తత్ర චේ ආනන්දෝ ධම්මං භාසති භාසිතේනාපි සා අත්තමනා හෝති අතිත්තාව භික්ඛවේ භික්ඛු පරිසා හෝති අත ආනන්දෝ තුන්හි භවති තී. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සදහවත් කාරුණික පින්නතුනි, අද දවසේදීත් මේ පින්නතුන් මේ ජය රූපවාහිනිය ඔස්සේ වෙනද වගේම තිලෝගුරු අමාමෑණී ශාන්තිනායක ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුන් ලොවක් සනහා වදාළමින් දේශනා කරන්නට යෙදුණු උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම සඳහා තමයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි, මේ ශ්‍රී සද්ධර්මය කියන එක අපිට ඉඩ ලැබෙන අවස්ථාව ලැබෙන සෑම අවස්ථාවකම ශ්‍රවණය කළ යුතු එකක්. ඒකට හේතුව තමයි පින්නතුනි මේ ධර්මය තුලින් සිදුවෙන්නේ ඔබගේ ජීවිතය සකස් වෙන එක. මේ ලෝක වශයෙන් ජීවිතය පරිපූර්ණ ජීවිතයක් බවට පත් කර ගන්නට පුළුවන්. ඒ වගේම සාංශාරික වශයෙන් සුවපත් වූ ආත්ම භාවයක් බවට ඔබේ ජීවිතේ පමුණුව ගන්නටත් පුළුවන්. ඒ වගේම මේ ජීවිතයේ පිළිබඳව, ලෝකයේ පිළිබඳව, සංසාරයේ පිළිබඳව යම් කලකිරීමකින් කටයුතු කරන කෙනෙක්ට නැවත නොපෙදෙන තත්වයට එහෙම නැත්නම් ඉපදීමක් නැති ලෝකෝත්තර සුවයක් බවට පත් වෙන උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීමේ හැකියාව අපි හැම කෙනෙක්ටම ලැබෙනවා. ඒ නිර්වාණ ධර්මය සාක්ෂාත් කර ගැනීමේ හැකියාව අපිට ලැබෙන්නේ මේ ධර්මය ශ්‍රවණය කරලා ධර්මයෙන් පෝෂිත පුජ්‍යලේබ් බවට පත් වෙලා ඒ ධර්මය තමන්ගේ ජීවිතයට ගලපගෙන කටයුතු කරොත් පමණයි. ඒක නිසා පින්නතුනි මේ ධර්මයේ කියන එක අපි හැමතෙම ලැබිච්ච ලොකු භාග්යක්. මොකද ධර්මයේ කියන එක අපිට නිතර ලැබෙන එකක් නෙවෙයි. මේ සසර ඉපදමින් මැරමින් යන්නා වූ සත්‍යයන් හැටියට අපිට බුද්ධෝත්පාද කාල නිතතින් පහසුවෙන් ලැබෙන එකක් නෙවෙයි. මේ ෂණ සම්පත්තිය කියන එක පහසුවෙන් ලැබෙන එකක් නෙවෙයි. නමුත් වර්තමානයේ තුල මේ ෂණ සම්පත්තිය කියන එක අපි හැම කෙනෙක්ටම ඊටමත් ලේසියෙන් ඊටමත් පහසුවෙන් සාංශාරික කුසලයක් නිසා සාංශාරික පිනක් නිසා ලැබිලා තියෙනවා. එහෙනම් මේ ලැබිච්ච පිනෙහි කුසලයේහි විපාකය මල්පල ගන්නවා ගැනීම බෞද්ධ ඔබගේත් අප හැමගේත් ඉතාමත් වටිනා කාර්යභාරයක් බවට පත් වෙනවා. ඒ මන්දයත් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට ධර්මයේ දේශනා කරන්නේ මේ ලෝක සත්වයන් කෙරෙහි පුදුමාකාර කරුණාවකින් පුදුමාකාර මෛත්‍රියකින්. ඒ කරුණාභරිත හදවතින් මෛත්‍රී සහගත හිතින් යුක්තව බුදුරජාණන් වහන්සේ අනාදිමත් කාලයක් සංසාරේ පාරමී ධර්ම පූර්ණණය කරලා ඔබත් මමත් දුක් විඳමින් යන්නා වූ මේ සසර ගමන නිමා කරලීම සඳහා බුදුරජාණන් වහන්සේ ඒ අවශ්‍ය ධර්මය අවශ්‍ය ප්‍රතිපදාව ඒ අවශ්‍ය න්‍යාය මාර්ගය පැහැදිලිව අපිට දේශනා කරලා තියෙනවා. එහෙමනම් බෞද්ධයන් හැටියට අපි කවුරුත් ඊටමත් වමනාවෙන් ඕනෑකමින් කැමැත්තෙන් සතුටින් යුක්තව මේ ධර්ම මාර්ගය අපේ ජීවිතයට ගලපගත යුතුයි. එහෙම ගලපගත්තොත් පින්නතුණි ඒකේ ලාභය තියෙන අපිටමයි. ඒකේ වාසිය තියෙන අපිටමයි. ඒකේ ලාභය වාසිය බුදුරජාණන් වහන්සේට ලැබෙන එකක් නෙවෙයි. ඒකේ වාසිය ඒකේ ලාභය ලැබෙන්නේ අපිටමයි. එහෙනම් මේ ලාභයේ වාසිය සාමාන්‍ය එකක් නෙවෙයි, ලෞකික එකක් නෙවෙයි. ඒක ලෝකෝත්තර සුවයක් බවට පත් වෙනවා. නිරාමිෂ මානසිකත්වයෙන් යුතුව මේ ලෝකයේ තිබෙන භෞතික දේවල් සමග ඇලීමක් ගැටීමක් නැතුව ඊටම සංසුන් ජීවිතයක් ගත කරන්නට මේ ධර්මයේ ඉවහල් වන බව ඔබත් මමත් අපි කවුරුත් දන්න කාරණයක්. ඒක නිසා පින්නතුණි මේ ජීවිතය තුළ ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම පින්නතුණි මේ ධර්මය අපි අපේ ජීවිතයට ගලපගත යුතුයි. එහෙම කළොත් එහෙම ඒක පුණ්‍යවන්ත පුරුෂයෙක්ගේ පුණ්‍යවන්ත කෙනෙක්ගේ ක්‍රියාදාමයක් බවට පත් වෙනවා. ඒක නිසා පින්නතුණි මේ ධර්මයක් අපි හැම කෙනෙක්ටම අහන්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් බව දන්නවා. නමුත් වර්තමානයේ අපේ කල්යාණ මිත්‍රාණන් වහන්සේලාගේ සත්පුරුෂයන්න් වහන්සේලාගේ අපකැපවීම මත අපි හැම කෙනෙක්ටම මේ ධර්මය ඕනම විදිහකට තමන්ගේ ජීවිතයට ගලපගත හැකි ආකාරයට පහසුවෙන් තේරුම් ගත හැකි ආකාරයට ඊටමත් හොඳින් දේශනා කරලා තියෙනවා. එහෙනම් මේ ධර්ම දේශනා තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන තමන් ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයේ දැහැමි ජීවිතයක් බවට පත් කරගන්න එහෙම නැත්නම් නිවන් දකින ජීවිතයක් බවට පත් කරගන්න අපි කවුරුත් අදිෂ්ඨාන කරගත යුතුයි. ඉතින් අද දවසේදීත් අපේ පින්නතුන්ට සූත්‍ර දේශනාවක් ඔත්සේ ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ කාල පරිච්ඡේදය තුල අපේ පින්නතුන්ට සූත්‍ර දේශනා තුලින් තමයි ධර්මයේ ශ්‍රවණී කිරීමේ හැකියාව ලැබෙන්නේ. කල්යාණ මිත්‍රාණන් වහන්සේලා බොහෝ පිරිසක් ඊටමත් හොඳින් අපේ පින්නතුන්ට තේරුම් ගැනීමට පහසු ආකාරයෙන් පැහැදිලි කරගන්නට පුළුවන් විදිහට ඊටමත් හොඳින් මේ ධර්ම දේශනාවන් දේශනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව විදිහට තියාගත්තේ अंगुत्तर निकाये देवनिपोते ए चतुक्क निपाते ही ततीय पन्नासके बायकेन वाग्गये आनंदच्चर्य सूत्रे मे आनंदच्चर्य सूत्रे केन एक चरित कथावक वटा गेतुन सूत्रया मे आनंदच्चर्य केन नम हद्दिमपे पिन्नुतुन दन्नवा खागेन खा उदेशा देशना विच सूत्र अध्ययन कारणे मे सूत्रे देशना करनट यदुने आनंद हामुदुरन वहंसे पिलिबंधव अपि दन्नवा आनंद हामुदुरो කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනය තුල පින්නතුණි විශේෂ චරිතයක් නොමකන නාමයක් තියෙන කාටත් නිතරම තමන්ගේ මුවංග මිමිනෙන මුවෙන් ප්‍රකාශ වෙන නිතර නිතර කතා බහ කරන අහඬ ලැබෙන චරිතයක් තමයි පින්නතුණි ආනන්ද මහරහතන් වහන්සේ කියලා කියන්නේ. ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ පින්නතුණි ඊටමත් පුණ්‍යවන්ත චරිතයක්. ඒ වගේම ඊටමත් වාසනාවන්ත චරිතයක්. ආනන්ද හාමුදුරුවන් වහන්සේගේ තත්කාලීන ಭಾರತೀಯ සමාජය තුළ උන්වහන්සේගේ චරිතය වටා ගෙතුණු කතා බොහෝමයක් තියෙනවා. උන්වහන්සේගේ මානුෂීය බව, උන්වහන්සේගේ අවබෝධඥානය, උන්වහන්සේගේ ධර්මදේශනා කෞශල්‍ය, ඒ වගේම උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි දැක්වා වූ ගෞරවය, බුදුරජාණන් වහන්සේ කෙරෙහි දැක්වා වූ කරුණාබරිත භාවය, මෛත්‍රී සහගත බව, ඒ වගේම අන්‍යයන්ට උපකාර කිරීම පිළිබඳව මේ වගේ බොහෝ පැතිකඩයන් ඔස්සේ ආනන්ද මහරහතන් වහන්සේ පිළිබඳව බොහෝ කතා බෞද්ධ සාහිත්‍යය තුල පැහැදිලිව අපිට දැක ගන්නට පුළුවන්. ඒ වගේම සූත්‍ර දේශනා තුල මේ ආනන්ද මහරහතන් වහන්සේගේ චරිතය පිළිබඳව බොහෝ විස්තර අපිට අහන්න කියවන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේ ආනන්දච්චරිය සූත්‍රයේ අංගුත්තර නිකායේ තිබෙන ආනන්දච්චරිය සූත්‍රය පුංචි සූත්‍රයක්. මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ මේ ආනන්ද හාමුදුරන් වහන්සේ තුල තිබෙන විශේෂ කාරණා කීපයක් පිළිබඳව කියන බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරන්නේ මේ ආනන්ද හාමුදුරන් වහන්සේට තිබුණ ආකර්ශනීය භාවයේ තේරුම් ගන්නට පුළුවන් සූත්‍ර දේශනාවක් හැටියට අපිට සඳහන් කරන්නට පුළුවන් මේ ආනන්දච්චරිය සූත්‍රය. මේ වචනේම තේරුම් බලන ආනන්දච්චරිය ආනන්ද හාමුදුරන් වහන්සේගේ ආශ්චර්යය. උන්වහන්සේ පින්නතුනි සැබවින්ම ආශ්චර්යවත් සත්පුරුෂයෙක්, ආශ්චර්යවත් උත්තමයෙක්, ආශ්චර්යවත් සංඝ නේතෘන් වහන්සේ නමක්. ඒ වගේම ආශ්චර්යවත් මේ සම්බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨ භික්ෂුවක්. ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ පින්නතුනි සාමාන්‍ය චරිතයක් නොවන බව ඔබත් මමත් අපි කවුරුත් දන්න කාරණයක්. තත්කාලීනව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ඒ සමස්ත තථාගත ධර්මය ඊටමත් හොඳින් තමන්ගේ මනසෙහි දරාගෙන මනසග්‍රාහී කරගෙන ඒ පළවෙනි ධර්ම සංගායනාව දක්වා සුපැහැදිලිව ඒවා ග්‍රන්ථාරූඪ කරන්නට අවකාශය සැලැස්වෙන පරිදි කිසිම සැකයක් නැතුව ඒ මහරහතන් වහන්සේලාට සැක නොසිතන ආකාරයෙන් ඊටමත් පැහැදිලිව ඒ ධර්මය සිහි තබාගෙන ඇවිල්ලා ඒ ධර්ම සංගායනාව තුළදී සංගායනාවට ලක් කළා, දේශනා කරා, ග්‍රන්ථාරූඪ කරන්නට හේතුවක් වුණා. ඒකෙන්ම බලන්න පින්නතුනි තනි පුජ්‍යලයේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මේ තාක් දේශනාවන් මතක තබා ගත්තා කියන එක පින්නතුණි ආශ්චර්යවත් කාරණාවක්. නමුත් ඒක උන්වහන්සේ නිකං ලබාගත් එකක් නෙවෙයි. සංසාරයේ පෙරම්දම් පුරලා හොඳ ධාරණ ශක්තියක්, හොඳ මතක ශක්තියක් ඇති වෙන විදිහට ඒ තමන්ගේ සාංශාරික ජීවිතයන් තුළ ඒ පාරමී ධර්ම පූර්ණණය කරලා තමයි මේ බුද්ධෝපස්ථානය සඳහා බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක කියන තනතුරට පවා උන්වහන්සේපත් උනේ. උන්වහන්සේ ඊටමත් කාර්යබහුල චරිතයක්, සාමාන්‍ය කෙනෙක් නෙවෙයි පින්තුනි. හිතලා බලන්න බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයා කියලා කියන්නේ පින්නතුනි, අග්‍ර උපස්ථායකයා කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. දැන් එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ කාර්යභාරයන් තුලදී වුණත් උන්වහන්සේ කිසිම අඩුපාඩුවක් නැතුව බුදුරජාණන් වහන්සේ රැප උපස්ථාන කරා. උදේ කාලේ, දහවල් කාලේ, සන්ධ්‍යා කාලේ, ඒ වගේම රාත්‍රී එළි වෙනකම්ම මේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ගන්ධ කුටිය වටා කීප සැරයක් උන්වහන්සේ පැදකුරුණු කරන බව ධර්මයේ තුල සඳහන් වෙනවා. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ චරිතයක් වශයෙන් ගත්තහම අන්නේ මිනිසුන් කෙරෙහි තමන්ගේ කාලය කැප කරපු උත්තමයන් වහන්සේ නමක්. සෑම මොහොතක්ම, සෑම වෙලාවක්ම අන්‍යයන්ගේ සැපත උදෙසා, අන්‍යයන්ගේ ධර්මාභිසමය උදෙසා, අන්‍යයන්ගේ යහපත සඳහා කටයුතු කරපු කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. මේ බුදුරජාණන් වහන්සේ මෙච්චර අවිවේකීව කටයුතු කරා. තව බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න බොහෝ පිරිස් ආවා වෙහෙරට. ජේතවනාරාමෙදි ජේතවනාරාමයට, පූර්වාරාමෙදි පූර්වාරාමයට, වේළුවනාරාමෙදි වේළුවනාරාමයට, ඔය නොයෙකුත් තැන්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දි, වැඩ වාසය කරද්දි එසෑම තැනකටම නොයෙකුත් විදිහේ උවැසි උවැසියන්, ඒ වගේම රජවරු, අමාත්‍යාදීන්, නොයෙකුත් විදිහට අය, කුලවත් අය, කුලහීන අය, නීච කුලයේ අය, මේ විදිහේ නොයෙකුත් පුජ්‍යලයෝ බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න ආවා. මේ අවස්ථාවන් වලදී ඒ අය කෙරෙහිත් ආනන්ද මහරහතන් වහන්සේ, ආනන්ද හාමුදුරුවෝ කිසියම් පැකිලීමක් නැතුව, කම්මැලිකමක් නැතුව, අනලස්ව ඒ අය කෙරෙහි පුදුමාකාර සහගත මෛත්‍රී සහගත සිතකින් උදව්පකාර කරන්නට යෙදුණා. ඒ වගේම වෙහෙරින් බැහැරට ගිහිල්ලත් Tamanට සිද්ධ කරන්නට වෙන කරුණාකාරණා උන්වහන්සේ සිද්ධ කරන්නට යෙදුණා. එතකොට මේ ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ ඊටමත් කාර්යබහුල චරිතයක්. හැබැයි මේ කාර්යබහුලත්වයේ උන්වහන්සේ ඊටමත් ප්‍රීතියෙන් අනුමෝදන් වුණා. මොකද උන්වහන්සේ කාර්යබහුල වුණේ විශේෂයෙන්ම Taman උදෙසාත් නෙවෙයි. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පානකම්ම ආනන්ද හාමුදුරුවෝ රහත් භාවයට පත් උන්නේ. උන්වහන්සේට රහත් වීමේ පින ඕන තරම් තිබුණා. බුදුරජාණන් වහන්සේ ඒ වෙනුවෙන් ලොකු උනන්දුවක් දක්වේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දන්නවා ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ මොනතරම් බුද්ධිමත් කෙනෙක්ද, මොනතරම් ප්‍රඥාවන්ත කෙනෙක්ද. ඒ වගේම මුන්වහන්සේට මේ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් පරාශය පිළිබඳව හොඳ අවබෝධයක් බුදුරජාණන් වහන්සේට තිබුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් නිදහස්ව ආනන්ද හාමුදුරුවත් සමග කටයුතු කරන්නට යෙදුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ තමයි ආනන්ද හාමුදුරුව රහත් භාවයට පත් වෙන්නේ. එතකන් උන්වහන්සේ සෝවාන් භාවයේ ඉඳමින් තමයි කටයුතු කරන්නේ. ඉතින් මේ ආනන්දච්ඡරිය සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට තිබෙන ආකර්ශනීය ස්වභාවය ගැනයි මේ කතා කරන්නේ. ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ ඊටමත් ආකර්ශනීය චරිතයක් තත්කාලීන ಭಾರತೀಯ භික්ෂු සමාජය තුල. සමහරක් වෙලාවට අපි කතා කරනවා බුදුරජාණන් වහන්සේට හා සමාන රූපසපුවක් තිබුණේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. ඒ වගේම සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ වගේ රහතන් වහන්සේලාටත් ඊටමත් වටින, ඒ වගේම ආකර්ශනීය සුළු රූපසපුවක් තිබුණා, පෞරුෂත්වයක් තිබුණා. හැබැයි මේ රහතන් වහන්සේලාටත් නොදැවෙනි ඊටමත් ලස්සනක්, හොඳ රූපසපුවක්, ආකර්ශනීය ස්වභාවයක් ආනන්ද හාමුදුරන්ට තිබුණා. ආනන්ද හාමුදුරන් වහන්සේගේ අතීත ජීවිතයේ උන්වහන්සේට මුහුණ දෙන්නට ලැබුණා වූ නොයෙකුත් සිද්ධීන්ට අදාළව ඒක අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේගේ මේ රූප సౌందර්යය නිසා උන්වහන්සේට ආකර්ශනීය වෙච්ච, ඒ වගේම උන්වහන්සේ පසුපස ආපු නොයෙකුත් අය හිටියා. කාන්තාවෝ බුදුරජාණන් වහන්සේවට මැදිහත් වෙලා ඒ දේවල් නතර කරා. ඒ වගේම ආනන්ද හාමුදුරුව ඒ දේවල් වලින් තමන්ගේ හිත, ඒ වගේම තමන්ගේ භික්ෂුත්වය පරිස්සම් කරගත්ත ඒ දේවල් තුලදී ඒවත් එක බලද්දී මේ ආනන්ද හාමුදුරුව කියලා කියන්නේ පින්නතුණි ඊටමත් විශේෂ චරිතයක්. ඉතින් මේ ආනන්දච්ඡරිය සූත්‍රයේ තුල ආනන්ද හාමුදුරුවන්ගේ ජීවිතයේ විශේෂත්වයේ පිළිබඳව දේශනා කරනවා. සචේ භික්කවේ භික්ඛු පරිසා ආනන්දං දස්සනාය උපසංකමති. දස්සනේන සා අත්තමනා හෝති తත්‍ර චේ ආනන්දෝ ධම්මං වාසති. වාසිතේ නාපි සා අත්තමනා හෝති අතිත්තාව භික්කවේ භික්ඛු පරිසං හෝති අත ආනන්දෝ තුන්හි භවති. දැන් මේකෙදි මේ සඳහන් කරන්නේ ආනන්ද හාමුදුරුව භික්ෂුන් වහන්සේලා ඉදිරියට යද්දී ඒ භික්ෂුන් වහන්සේලා බොහෝ සතුටු වෙනවලු. ඊටමත් ප්‍රීතියෙන් පිනා යනවලු. පුදුමාකාර සොම්නසක් ඇති වෙනවලු. ආනන්ද හාමුදුරුව මේ අයත් එක්ක සතුරු සාමීචයේහි යෙදෙනවා. මේ සතුරු සාමීචයේ යෙදෙද්දී තවත් ඒ ශ්‍රාවකයන් වහන්සේලා බොහෝ සතුටටපත් වෙනවලු. බොහෝ ප්‍රීතියටපත් වෙනවලු. ආනන්ද හාමුදුරුව මේ ඇයට ධර්මයේ දේශනා කරන්න පටන් ගන්නවා. දැන් මේ කතා කරන්නේ බොහෝ භික්ෂුන් වහන්සේලා ගැවසෙන තැන්වලට සමහරක් වෙලාවට පිරිස් එකතු වෙලා සමහරක් වට ධර්ම සාකච්ඡා කර ඉද්දී සමහරක් වෙලාවට බුදුරජාණන් වහන්සේගේ ධම්සභා මණ්ඩපයේට බුදුරජාණන් වහන්සේ වඩින්න කලින් ආනන්ද හාමුදුරුව වඩින අවස්ථාවන් වලදී මේ භික්ෂුන් වහන්සේලා හරීම කැමැති මේ ආනන්ද හාමුදුරුව බැහැ දකින්න. මොකද ආනන්ද හාමුදුරුව කියලා කියන්නේ ආකර්ශනීය සුළු කෙනෙක්. ඒ වගේම ධර්ම භාණ්ඩාගාරක ධර්මය තමන්ගේ හිතෙහි ධාරණය කරගෙන හිටපු කෙනෙක්, අත්දැකීම් බහුල කෙනෙක්, ඒ වගේම කරුණාවන්ත කෙනෙක්, ඊටමත් ලස්සනට ධර්ම දේශනා කරන කෙනෙක්. මෙන්න මේ කියන කරුණු කාරණා නිසා ආනන්ද හාමුදුරන්ට ලොකු ආකර්ෂණයක් තිබුණා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා ආනන්ද හාමුදුරුව දැක්කාම බොහෝ සතුටටපත් වෙනවලු, ප්‍රීතියටපත් වෙනවා. ඒ ප්‍රීතිය තවත් දෙගුණ තෙගුණ වෙනවා. ආනන්ද හාමුදුරුව මේ පිරිස් එක්ක සතුරු සාමීචියේ දෙනවලු. ඒ විතරකුත් නෙමෙයි ආනන්ද හාමුදුරුව මෙයාට ධර්මයේ දේශනා කරනවා. ආනන්ද හාමුදුරුව ධර්ම දේශනා කරන එක නතර කරාට පස්සේ මේ භික්ෂුන් වහන්සේලා අකමැති වෙනවලු. ඒ කියන්නේ තවත් ධර්මයේ දේශනා කරනවා නම් කැමැති, ධර්ම දේශනාවන් නතර කරපුවාම ඒකට කැමැති වෙන්නේ නැහැ. මොකද ඒ තරම් ආසයි ආනන්ද හාමුදුරුවන්ගෙන් මේ භික්ෂුන් වහන්සේලා ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒක තමයි මේ සඳහන් කරන්නේ. ආනන්ද හාමුදුරුව තව තවත් ධර්මයේ දේශනා කරනවා නම් අහගෙන ඉන්න කැමති. නමුත් ධර්මයේ කෙනෙක්ම වැඩි වෙලාවක් නෙවෙයි මාත්‍රකාවකට අදාළව, ඒ වගේම ඒ අවස්ථාවට අදාළව ආනන්ද හාමුදුරුවේ ධර්මයේ දේශනා කරනවා ඇති. මේ ඒ කාලේ තිබුණ ඇත්ත සිදුවීමක් ගැන මේ සඳහන් කරන්නේ. ආනන්ද හාමුදුරන් වහන්සේ වටා ශ්‍රාවකින් වහන්සේලාගේ හැසිරීම පිළිබඳවයි මේ සඳහන් කරන්නේ. උන්වහන්සේ වටා ගෙතිච්ච ඊටමත් සුන්දර අත්දැකීම් සිදුවීම් මේ. දැන් මේ ආනන්ද හාමුදුරුව ඒ භික්ෂුන් වහන්සේලා ඉස්සරහට ගිහිල්ලා අනවශ්‍ය දේවල් කතා කරන්නේ නැහැ. දෙතිස් කතා කරන්නේ නැහැ. ධර්මයේ කතා කරන්නේ. යහපත් දේ කතා කරන්නේ. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා නොසතුටු වෙනවා. නොසතුටු වෙද්දීම ආනන්ද හාමුදුරන් වහන්සේ ධර්මයේ දේශනාව නතර කරනවා. ධර්මයේ දේශනා කරන එක නතර කරනවා. මේ පළවෙනි කාරණාවේදී සඳහන් කරන්නේ අන්න ඒකයි. ඊළඟට දෙවෙනි කාරණාව විදිහට මේ ආනන්දච්ඡරිය සූත්‍රයේ තුලදී ආනන්ද හාමුදුරන් වහන්සේගේ දෙවෙනි ආශ්චර්යවත් කරුණ විදිහට සඳහන් කරන්නේ මේ ආනන්ද හාමුදුරෝ භික්ෂුණීන් වහන්සේලා ඉදිරියට යනවා. ඔබ ආනන්ද හාමුදුරන් වහන්සේගේ චරිත කතාව කියවොත් තේරුම් ගන්න පුළුවන් එදා ಭಾರತೀಯ සමාජය තුල රජ කුමාරිකාව, සිටු කුමාරිකාව, ඒ වගේම භික්ෂුණීන් වහන්සේලා මේ ආනන්ද හාමුදුරන්ට පුදුම ඇල්මක්, කැමැත්තක් ඇති කරගෙන තිබිලා තියෙනවා. හැබැයි පින්වතුනි මේ මොන තරම් ආකර්ෂණයක් ආනන්ද හාමුදුරන් වහන්සේට තිබුණත්, මොන තරම් ලැබියාවක්, දයාවක්, කරුණාවක් ආනන්ද හාමුදුරන් වහන්සේට මේ කාන්තා පාර්ශවෙන් භික්ෂුණීන් වහන්සේලාගෙන් තිබුණත් ආනන්ද හාමුදුරුව කවදාකවත් Tamanගේ හිත සොලව ගත්තේ නැහැ. උන්වහන්සේ සිංහනාදයක් කරලා තිනවා බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයා වෙච්ච දවසේ ඉඳලා ආනන්ද හාමුදුරන් වහන්සේගේ පිරිනුවන් පෑම දක්වා ගත්තොත් එහෙම ඒ කිසිම අවස්ථාවකදී රාගික සිතවිල්ලක් කාම සහගත සිතවිල්ලක් ඇති වෙලා නැහැ කියලා උන්වහන්සේ සිංහනාදයක් කරලා තියෙනවා. හිතලා බලන්නකො එහෙනම් මොනතරම් සංයමයකින් යුක්තව මොනතරම් පිරිසිදු ජීවිතයක් ගත කරපු කෙනෙක්ද. ලොකු ආකර්ෂණයක් තිබුණා සමාජය තුළ උන්වහන්සේට. ඒ ආකර්ෂණය සාමාන්‍ය පුජ්‍යලයට දරන්න බැරි විදිහේ ආකර්ෂණයක්. මොකද රාජමාලිගාවල අගබිසෝවරු අන්තපුර ස්ත්‍රීන්ට වැඩි වශයෙන් බණ කියන්න ගිහලා තියෙන ආනන්ද හාමුදුරුවෝ. ඒ අය වැඩිපුර ඉල්ලලා තින්නේ ආනන්ද හාමුදුරුවෝ. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ඒ තමන්ගින් බලාපොරොත්තු වෙන කාර්යය ඉතාමත් හොඳින් පිරිසිදුව සිද්ධ කරන්නට යෙදුණා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ තේ පිළිබඳව කිසිම සැකයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දන්නවා ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. ඉතින් මේ ආනන්ද හාමුදුරුවෝ භික්ෂුණීන් වහන්සලා ඉස්සරහට යද්දී භික්ෂුන් වහන්සලා පිරිස් විදිහට ඉද්දී ආනන්ද හාමුදුරුවෝ දැක්ක ගමන්ම පුදුමාකාර ප්‍රීතියකින් මේ භික්ෂුණීන් වහන්සලා පිනා යනවලු. ඊටාම සතුටු වෙනවා. සොම්නස් සහගත සිතක් ඇති කරගන්නවා. දකින්නසනේම මේ ආනන්ද හාමුදුරුවෝ මේ භික්ෂුණීන් වහන්සලා සමග මිත්‍රශීලීව කුළුපගව සතුටු සාමිචියේ දෙනවා. කතා බහ කරනවා, දුක සැප විමසනවා, කමටහන් විමසනවා, පැවිදි ජීවිතය පිළිබඳව කතා කරනවා. ඒ වගේම පැවිදි ජීවිතයේ තුල තවත් උත්සාහවත් වීම සඳහා නොයෙකුත් කරුණු කාරණා උපමා ගෙනහැර දක්වන්න ඇති. ඉතින් මෙන්න මෙහෙම කතා කරද්දී මේ අය තව තවත් සතුටටපත් වෙනවලු. පස්සේ මේ ආනන්ද හාමුදුරුවෝ මේ භික්ෂුණීන් වහන්සේලාට ධර්මයේ දේශනා කරනවා. මේ ධර්මයේ දේශනා කරද්දී මේ අය ඊටත් වඩා සතුටටපත් වෙනවලු. බොහෝ සතුටටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි ඒ අය අසතුටු වෙද්දීම ආනන්ද හාමුදුරුවෝ ධර්ම දේශනාව නතර කරනවා කියලා මේ සූත්‍රය තුල සඳහන් කරනවා. ඒ කියන්නේ ආනන්ද හාමුදුරුවෝ උන්වහන්සේට ප්‍රමාණවත් තරම් ධර්මයේ දේශනා කරලා උන්වහන්සේ ධර්ම දේශනාව නතර කරනවා. හැබැයි අර භික්ෂුණීන් වහන්සලා කැමති නැහැ ආනන්ද හාමුදුරුවෝ ධර්ම දේශනා කරන එක නතර කරනවට. තව තවත් ධර්මයේ අහන්න කැමති. සමහර කට්ටිය ධර්ම අවබෝධය සඳහා මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනවා. දහම් දනුම සඳහා මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනවා. ඒ වගේම සීලය, කුසලය, ප්‍රඥාව උදෙසා මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. සමහර කට්ටිය ආනන්ද හාමුදුරුවන්ගේ වාක් කෞශල්‍යයට ආකර්ෂණය වෙලා ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ වගේම තවත් අය ආනන්ද හාමුදුරන්ට තිබෙන කැමැත්ත නිසා, ආකර්ෂණීය ස්වභාවය නිසා උන්වහන්සේ දෙස බලාගෙන සිටීම සඳහා බොහෝ වෙලාවක් ආනන්ද හාමුදුරුවෝ ඔවුන් සමීපේ තියාගන්න වෙරදරනවා. උන්වහන්සේ ආකර්ෂණීය කෙනෙක්. ඒ උන්වහන්සේගේ චරිත කතාව කියවලා බැලුවොත් සූත්‍ර දේශනා නොයෙකුත් සූත්‍ර දේශනා තුළ මේ ආනන්ද හාමුදුරුවන්ගේ විශේෂත්වයේ පිළිබඳව ආනන්ද හාමුදුරුවන්ට තිබුණු ආකර්ෂණීය ස්වභාවය පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ භික්ෂුණීන් වහන්සේලා අකමැති වෙද්දීම, ඒ කියන්නේ මේ සෑහීමකටපත් නොවී සිටිද්දීම ධර්ම දේශනා කරන එක ආනන්ද හාමුදුරුවෝ නතර කරනවා. දැන් බලන්නකො නේද? එතකොට මේ තුලින් අපිට යමක් ඉගෙන ගන්න පුළුවන්. මොකද්ද මේ ආනන්ද හාමුදුරුවන්ට තිබුණු ගෞරවය? එකක් ආනන්ද හාමුදුරන් වහන්සේගේ තිබුණු ධර්මදේශනා කෞශල්‍ය. ඒ වගේම තමන්ගේ ශ්‍රාවකයන් තමන් කෙරෙහි ඇඳබඳ තබා ගැනීමේ හැකියාව. මේ වගේ දේවල් අපිට මේ තුලින් ප්‍රකට කර ගන්නට පුළුවන්. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ධර්මදේශනාව නතර කරද්දී මේ භික්ෂුණීන් වහන්සේලා නොසතුටු සිත් ඇති අය බවට පත් වෙනවා. කැමැති වෙන්නේ නැහැ. ඕක තමයි දෙවෙනි විශේෂ කාරණේ. එහෙනම් දැන් කරුණු දෙකක් කිව්වා. මොකද්ද පළවෙනි එක? භික්ෂුන් වහන්සේලා ආනන්ද හාමුදුරන් වහන්සේට බොහෝම කැමැති. ඒ කැමැත්ත තව දෙගුණ තෙගුණ වෙනවා සතුටු සාමිචයේදී ධර්මයේ දේශනා කරද්දී. හැබැයි ඒ අය අකමැති ආනන්ද හාමුදුරුවෝ Taman සමීපයෙන් ඈත් වෙනකොට ධර්මයේ දේශනා කරමින් ඉන්නක නතර කරනවට. ඒ පළවෙනි එක. දෙවෙනි ආශ්චර්යවත් සිදුවීම තමයි භික්ෂුණීන් වහන්සේලා ආනන්ද හාමුදුරන් වහන්සේට බොහෝම කැමැති. බොහොම මිත්‍රශීලී. එයත් කැමති ආනන්ද හාමුදුරුවෝ බොහෝ වෙලාවක ඔවුන් සමීපේ කාලය ගත කරනවට, ඔවුන්ට ධර්මයේ දේශනා කරනවට. ඉතින් ඔවුන් අකමැති වෙද්දීම ආනන්ද හාමුදුරුවෝ ධර්ම දේශනාව දේශනා කරන එක නතර කරනවා. ඊළඟට තුන්වෙනි විශේෂත්වය තමයි පින්නතුනි මේ ආනන්ද හාමුදුරුවෝ පුරුෂයෝ ඉන්න තැන්වලට, පිරිමි ඉන්න තැන්වලට ධර්ම දේශනාව සඳහා වැඩම කරනවා. ආනන්ද හාමුදුරුවෝ දකිද්දීම මේ අය බොහෝ සතුටටපත් වෙනවා. ඒ සතුට දෙගුණ තෙගුණ වෙනවා මේ ආනන්ද හාමුදුරුවොත් සමග සතුරු සාමිචියේ යෙදිද්දී. ආනන්ද හාමුදුරුවෝ එයා ඉස්සරහට ගිහිල්ලා මේ අයගේ තොරතුරු විමසනවා. ඒ තොරතුරු විමසද්දී ලොකු සතුටක් ප්‍රීතියක් මේ පුරුෂයන්ට ඇති වෙනවා. ඊට පස්සේ ඒ සතුට තව වැඩි වෙනවා. මේ ආනන්ද හාමුදුරුවෝ මෙයාට ධර්මයේ දේශනා කරන්න පටන් ගන්නවා. ඒ ධර්මයේ දේශනා කරලා ධම් දේශනාව අවසන් කරද්දී නොසතුටු සිත් ඇති අය බවට මේ පුරුෂයෝද පත් වෙනවා කියලා මේ සූත්‍රයේ සඳහන් වෙනවා. මොකද මේ අයත් කැමති ආනන්ද හාමුදුරුවෝ Taman සමීපේ ඉන්නවට. ආනන්ද හාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනවට. ඒ වගේම ආනන්ද හාමුදුරන් වහන්සේගෙන් ධර්මයේ ඉගෙන ගන්න උන්වහන්සේගේ දේශනා කෞශල්‍යයට ආකර්ශනීය වෙච්ච පිරිසක් විදිහට මේ අය කැමති නැහැ ආනන්ද හාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන එක නතර කරනවට. ඉතින් නොසතුටු සිත් ඇත්තේම ආනන්ද හාමුදුරුවෝ ධර්ම දේශනාව නතර කරනවා. මේක තමයි තුන්වෙනි විශේෂ කාරණාව. ආශ්චර්යවත් කාරණාව. හතරවෙනි එක තමයි ආනන්ද හාමුදුරුවෝ මේ කාන්තාවන් ඉන්න තැන් වලට යනවා. ස්ත්‍රීන් ඉන්න තැන් වලට. දැන් මම මුලින් සඳහන් කරා ආනන්ද හාමුදුරුවෝ තමයි කොසල් මහ රජතුමාගේ අගමෙහෙසියන්ට එහෙම නැත්නම් අන්තප්පුර ස්ත්‍රීන්ට පවා ධර්ම දේශනා කරලා තියෙන්නේ. අන්තපුර ස්ත්‍රීන්ට, ඒ වගේම සිටු කුමාරිකාවන්ට, සිටු කාන්තාවන්ට බොහෝ පිරිසකට මේ ආනන්ද හාමුදුරුවෝ ධර්ම දේශනාවන් සඳහා වැඩම කරලා තියෙනවා. ඉතින් මේ ආනන්ද හාමුදුරුවෝ කාන්තාවන් ඉන්න තැන් වලට යදි මේ කාන්තාවෝ ආනන්ද හාමුදුරන් වහන්සේ දුටු සෙනෙම බොහෝ සතුටටපත් වෙනවලු. ආනන්ද හාමුදුරුවෝ ඒ අය සමීපයට ගිහිල්ලා සමහරක් වෙලාවට සතුරු සාමීචයේ යෙදෙනවා. ධර්මයේ ගැන කතා කරනවා. ජීවිතයේ පිළිබඳව විමසනවා. මේ විමසද්දී තව තවත් මේ අය සතුටටපත් වෙනවලු. මෙයාට ආනන්ද හාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්න පටන් ගන්නවා. ඒ ධර්මයේ දේශනා කරද්දී තවත් බොහෝ සතුටටපත් වෙනවා කියලා මේ සූත්‍රය තුල කරුණු සඳහන් කරලා තියෙනවා. ආනන්ද හාමුදුරුවෝ මේ කාන්තාවන්ට බොහෝ වෙලාවක් ධර්ම දේශනා කරලා ධර්ම දේශනාව අවසන් කරද්දී මේ අසතුටටපත් වෙනවා. ඒකට කැමති වෙන්නේ නැහැ. නමුත් ආනන්ද හාමුදුරුවෝ Tamanට ඇති වෙන තෙක් ඒ ධර්මයේ දේශනා කරලා නතර කරනවා. නමුත් ඒ කාන්තාව කැමති වෙන්නේ නැහැ ආනන්ද හාමුදුරුවෝ ධර්ම දේශනා කරන එක නතර කරනවට. ඒ තරම් ආනන්ද හාමුදුරුවන්ගෙන් ධර්මය අහන්න පුදුම කැමැත්තක් තත්කාලීන ಭಾರತೀಯ සමාජය තුල කාන්තාවන් තුල තිබුණා. ඒ වගේම ලොකු ආකර්ශනීය ස්වභාවයක් ආනන්ද හාමුදුරන් වහන්සේට තිබුණා. ඉතින් මෙන්න මේ ස්වභාවයන් නිසා ආනන්ද හාමුදුරන් පිළිබඳව ලොකු කිතු ගොසක් කීර්ති රාවයක් ಭಾರತೀಯ සමාජය තුල පැතිරලා තිබුණා. බොහෝ අය ආසයි ආනන්ද හාමුදුරන්ගෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න, ආනන්ද හාමුදුරන් සමග සතුරු සාමීචයේ දෙන්න කතා බහ කරන්න, තොරතුරු විමසන්න. ඉතින් දැන් මේ ආනන්දච්ඡරිය සූත්‍රය තුලදී සඳහන් වෙන කාරණා හතර තමයි මේ හතර. භික්ෂුන් වහන්සේලාත් ආනන්ද හාමුදුරන් වහන්සේට ප්‍රියමනාපයි. භික්ෂුණීන් වහන්සේලාත් ආනන්ද හාමුදුරන් වහන්සේට ප්‍රියමනාපයි. ඒ වගේම පුරුෂයෝත් උපාසකයෝත් මේ ආනන්ද හාමුදුරන්ට ප්‍රියමනාපයි. උපාසිකාවෝත් එහෙම නැත්නම් කාන්තාවෝත් මේ ආනන්ද හාමුදුරන්ට හරිම ප්‍රියමනාපයි. ඉතින් මේ කරුණු හතර ආශ්චර්යවත් කරුණු ටිකක් විදිහට තමයි මේ සූත්‍රය තුල සඳහන් කරලා තියෙන්නේ. බලන්න පින්නතුනි, සමාජය තුල අපි හැම කෙනෙක්ම ආසයි ආකර්ශනීය කෙනෙක් බවට පත් වෙන්න, ආකර්ශනීය පුජ්‍යලයක් බවට පත් වෙන්න. එහෙම නැත්නම් අපි කියන අර ප්‍රසිද්ධ වෙන්නත් ආසයි, ජනප්‍රිය වෙන්නත් ආසයි. ප්‍රසිද්ධ වෙන්න පුළුවන් පින්නතුනි ඕනෑම කෙනෙක්ට. නරක දෙයක් කරත් මිනිස්සු ප්‍රසිද්ධ වෙනවා. දැන් මේ සමාජය තුල අපි දන්නවා නොයේකුත් චරිත ඒ කාලවලදී ප්‍රසිද්ධ වෙනවා. සමහරක් වෙලාවට සමාජ විරෝධී ක්‍රියාකාරකම්, ඒ වගේම අනීතික ක්‍රියාකාරකම්, එහෙම නැත්නම් සමාජ විරෝධී ක්‍රියාකාරකම් සිද්ධ කරනවා. සමහරක් වෙලාවට රූපවාහිනී මාධ්‍යන් තුල ওই ප්‍රවෘත්ති තුලින්, ඒ වගේම පුවත්පත් තුලින්, සමාජ මාධ්‍ය තුලින් අපිට දකින්න අහන්න ලැබෙනවා එක එක චරිත පිළිබඳව. හැබැයි හොඳ දේවල් නෙවෙයි, නරක දේවල්. සමාජ විරෝධී ක්‍රියාකාරකම් සිද්ධ කරලා සමාජය තුල ප්‍රසිද්ධ වෙලා. හැබැයි පින්නතුණි, ඕනෑම කෙනෙක්ට වැරදි වැඩක් කරලා වුණත් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ජනප්‍රිය වෙනවා කියන එක සෙල්ලම් නෑ පින්නතුනි. ජනප්‍රිය වෙන්නට නම් පින්නතුනි අපි යහපත් පුජ්‍යලේ බවට පත් වෙන්නට ඕනි. කරුණාවන්ත කෙනෙක් බවට පත් වෙන්නට ඕනි. මිත්‍රශීලී කෙනෙක් බවට පත් වෙන්නට ඕනි. දයාව හිත ඇති කෙනෙක් පුජ්‍යලේ බවට අපි පත් වෙන්නට ඕනි. ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ කරුණාවන්ත කෙනෙක්, මිත්‍රශීලී කෙනෙක්. ඒ වගේම දයාව කරුණාව කියන එක මිත්‍රශීලී බව කියන එක ඕනවටත් වැඩිය ආනන්ද හාමුදුරන් වහන්සේගේ ජීවිතය තුළ තිබුණා. මේ නිසා තමයි පින්නතුනි කිසිම වෙනසක් නැතුව භික්ෂුන් වහන්සේලාත් ආනන්ද හාමුදුරන් වහන්සේට කැමති, භික්ෂුණීන් වහන්සේලාත් කැමති, ඒ වගේම උපාසකයෝත් කැමති, උපාසිකාවෝත් කැමති. මේ සිව්වන පිරිසගේම ලොකු ආකර්ෂණයකට මේ ආනන්ද හාමුදුරන් වහන්සේපත් වුණා. ධර්මයේ තුල සඳහන් වෙනවා එක්තරා අවස්ථාවකදී සරියුත් මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරන් වහන්සේට අවවාද කරනවා. අහගෙන හිටපු භික්ෂුණියක් මේ සරියුත් මහරහතන් වහන්සේට නිඳා කරන්නට යෙදුණු බව සඳහන් වෙනවා. ඒ කියන්නේ මේ පොහොදුන් ප්‍රත්‍යඥ මෙහෙණින් වහන්සේ නමක් මේ නිඳා කරන්නේ. ඒ තරම් ආනන්ද හාමුදුරන්ට ලොකු ඇල්මක් දක්වලා තිබුණා. ඉතින් ආනන්ද හාමුදුරන්ට අගුණ කියනවට කැමති නැහැ. ඒ කැමති නැති නිසා තමයි මේ භික්ෂුණිය කිපීමට ලක් වෙන්නේ. පස්සේ මේ කාන්තාව ලැජ්ජාවටපත් වෙලා උපැවිදි පවා වෙනවා, සිවුර ඇරලා යනවා. ඉතින් බලන්න පින්නතුනි මේ ආනන්ද හාමුදුරුවෝ මේ වගේ තැනකටපත් උනේ නිකන් නෙවෙයි. මේ වගේ තැනකටපත් උනේ ආනන්ද හාමුදුරන් වහන්සේගේ ජීවිතයේ තුල තිබුණු ඒ අසහාය ගුණවත් බව නිසා. ඒ ගුණවත් බව ඔප්නැමුනේ දියුණුනේ බුදුරජාණන් වහන්සේගේ කල්යාණ මිත්‍ර ඇසුර නිසා, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ නිසා. ඒක නිසා පින්නතුනි මේ සමාජය තුළ ජීවත් වෙන මිනිස්සු විදිහට අපි හැම කෙනෙක්ම ආසයි හොඳ මිනිස්සෙක් වෙන්න, ගුණවත් මිනිස්සෙක් වෙන්න. සමාජය තුළ ආකර්ශනීය පුජ්‍යලේ බවට පත් වෙන්න. ඒ වගේම ජනප්‍රිය පුජ්‍යලේ බවට පත් වෙන්න. අපිත් මේ ජනප්‍රිය පුජ්‍යලේ බවට පත් වෙන්නට නම්, ආකර්ශනීය පුජ්‍යලේ බවට පත් වෙන්නට නම්, ඒ වගේම සමාජයේ පිළිගන්න පුජ්‍යලේ බවට පත් වෙන්නට නම් පින්නතුනි අව්‍යාජ ජීවිතයක් ගත කරන්නට ඕනි. දැන් බලන්න සමාජය තුළ අපි වැළුවට පස්සේ මේ සමාජයේ බොහෝ මිනිස්සු හරි ව්‍යාජයි පින්නතුනි. දැන් අපේ ශ්‍රී ලංකා ද්වීපය තුල ජීවත් වෙන මිනිස්සුන්ගේ තිබෙන කනගාටුදායකම සිදුවීම තමයි පින්නතුනි අපේ මිනිස්සු ඉපදිලා ජීවත් වෙලා මැරිලා යන්නේ ව්‍යාජ විකෘති සමාජයක. මොකද අපි ගත කරන සමාජය තුල මිනිස්සු 100ක් ගත්තොත් එහෙම ওই 100න් 10ක් විතර තමයි පින්නතුනි 10කුත් නැති තරම් නිර්ව්‍යාජ ජීවිත ගත කරන මිනිස්සු. 80%ක්ම පින්නතුනි ව්‍යාජ ජීවිත ගත කරන්නේ. උඩින් ඉන්න චරිත නෙමෙයි ඇතුලේ ඉන්නේ. ඇතුලේ තියෙන චරිත නෙමෙයි උඩින් පේන්නේ. සමහරක් වෙලාවට සත්පුරුෂ අය විදිහට, අවංක අය විදිහට, හොඳ අය විදිහට අපිට පෙනී ඉන්නවා. නමුත් පින්නතුනි සමහරක් වෙලාවට මහා හොරකම් කරන මිනිස්සු, කපටි මිනිස්සු, වංචනික මිනිස්සු. ඉතින් අපිට පුළුවන් නම් ඊටමත් අවංක, ගුණවත්, සත්පුරුෂ කෙනෙක් බවට පත් වෙන්න. ඒ වගේම හදවතට එකඟව, හෘද සාක්ෂියට එකඟව මේ සමාජය තුල කටයුතු සිද්ධ කරන්නට පුළුවන් නම් පින්නතුනි ඔබටත් ලොකු සමාජ ආකර්ෂණයකට පත් වෙන්නට පුළුවන්. සමාජ ආකර්ෂණයක් ලබන කෙනෙක් බවට පත් වෙන්නට පුළුවන්. මොකද මිනිස්සු කැමති අවංක අයට, මිනිස්සු කැමති හොඳ අයට, මිනිස්සු හරි කැමති ගුණවත් අයට, මිනිස්සු හරි කැමති මෛත්‍රී සහගත අයට, මිනිස්සු හරි කැමති කරුණාවන්ත අයට. මේ මෛත්‍රිය, කරුණාව, මිත්‍රශීලී බව, අවංකකම, සත්පුරුෂකම කියන ගුණධර්ම තමන්ගේ ජීවිතය තුළ තියෙනවා නම්, තමන්ගේ ජීවිතය තුළ වර්ධනය කරගෙන කටයුතු කරනවා නම් ඔබටත් පින්නතුනි මේ සමාජය තුළ ලොකු ප්‍රසිද්ධියක්, සමාජාකර්ෂණයක්, ජනප්‍රියත්වයක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි සමාජය තුළින්ම ඔබට ලොකු රැකවරණයක් ලැබෙනවා. ඒ විතරකුත් නෙවෙයි ඔබට සත්පුරුෂයෝ එකතු වෙනවා. කල්යාණ මිත්‍රයෝ ඔබ හා සමග සම්බන්ධ වෙනවා. මොකද කල්යාණ මිත්‍රය යහපත් මිනිස්සු ආස, හොඳ මිනිස්සු ආශ්‍රය කරන්න. සත්පුරුෂ මිනිස්සු ආස, සත්පුරුෂ මිනිස්සු ආශ්‍රය කරන්න. අවංක මිනිස්සු ආස, අවංක මිනිස්සු ඇසුරු කරන්න. ඉතින් ඔබ සත්පුරුෂ, අවංක, ගුණවත්, සිල්වත් කෙනෙක් භාවයට පත් වෙනවා කියලා කියන්නේ එවැනි ගුණධර්ම දියුණු කරගත් අයගේ ඇසුරට ඔබ ලක් වෙනවා කියන එක. එහෙම ලක් වෙනවා කියලා කියන්නේ පින්නතුනි මේ ලෝක වශයෙන් ඔබේ ජීවිතයට ලොකු ආරක්ෂාවක් සැලසෙනවා. ධාර්මික වශයෙන් බැලුවත් ලොකු ආරක්ෂාවක්, ලෞකික වශයෙන් බැලුවත් ලොකු ආරක්ෂාවක්. මොකද ඔබේ ධනයට හානි වෙන්නේ නැහැ, ජීවිතයට හානි වෙන්නේ නැහැ, පවුලට හානි වෙන්නේ නැහැ, දරුවන්ට හානි වෙන්නේ නැහැ, භවභෝග සම්පත් වලට හානි වෙන්නේ නැහැ අවංක මිනිස්සු ආශ්‍රය කරද්දී. හැබැයි දෙබිරි ජීවිත ගත කරන මිනිස්සු ආශ්‍රය කරන්න ලැබුණොත් ඔබේ ධනයට හානි වෙනවා, ඔබේ චරිතයට හානි වෙනවා, ඔබේ පවුලට හානි වෙනවා, ඔබේ දරුවන්ට හානි වෙන්න පුළුවන්, ඔබේ භවභෝග සම්පත් වලට හානි වෙන්නට පුළුවන්. ඒක නිසා පින්නතුණි මේ ආනන්ද හාමුදුරන් වහන්සේගේ චරිතය තමන්ගේ ජීවිතයට ගලප ගන්න. ආනන්ද හාමුදුරුවෝ වගේ කැපකිරීම කරන, ඒ වගේම කම්මැලි නැති, ඉතාමත් ධෛර්ය සම්පන්න, උත්සාහවන්ත, අවංක පුරුෂයෙක් භාවයට පත් වෙන, අවංක කාන්තාවක් බවට පත් වෙන, අවංක භික්ෂුවක්, අවංක භික්ෂුණියක් බවට පත් වෙන. එහෙම පත් වෙනවා කියලා කියන්නේ පින්තුණි ඔබ මේ සමාජය තුළ අර ආනන්ද හාමුදුරුවන්ට තිබුණා වගේ ලොකු ආකර්ෂණයක්, ඒ වගේම ලොකු සමාජ පිළිගැනීමක් ඔබට ලැබෙනවා. ආනන්ද හාමුදුරුවන්ගේ මේ කරුණාව ඇති නැති හැමෝටම තිබුණ එකක්. දැන් ආනන්ද හාමුදුරුවන්ගේ චරිතය තුළ එක්තරා අවස්ථාවක සඳහන් වෙනවා එක්තරා යාචකයෙක් දැකලා, ඊටමත් අහිංසක යාචකයෙක් දැකලා ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා අහනවා ඔබතුමා ආස නැද්ද පැවිදි වෙන්න? මේ මහලු යාචකයෙක්. මේ යාචකයා කියනවා අනේ අපි වගේ අයට පැවිදි වෙන්න බෑ. අපි වගේ අය කොහොමද ওই ශාසනයෙහි පැවිදි වෙන්නේ කියලා අහනවා. ආනන්ද හාමුදුරුවෝ නෑ ඔබට පැවිදි වෙන්න පුළුවන් කියලා මේ යාචකයාව පැවිදි කරනවා. නමුත් මේ යාචක අවස්ථා කීපයකදීම සිහිය ඇති කරගන්න බැරුව උපැවිදි වෙන්න ගිහිල්ලා කොහොම හරි උපැවිදි වෙන්නේ නැතුව සිහියෙහි පිහිටලා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුළ මහරහත් භාවයට පත් වෙනවා, මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නවා. දැන් බලන්නකෝ. දැන් ආනන්ද හාමුදුරුවෝ මේ පුජ්‍යලයා රහත් වෙන බව දැනන් හිටියේ නෑ. මේ පුජ්‍යලයාගේ තියෙන කරුණාවන්තකම, අහිංසකකම දැකලා, පීඩාකාරී බව දැකලා උන්වහන්සේට හිතුණා මොහු පැවිදි කරන්න. ඉතින් මොහුව ගෙනලා පැවිදි කරාට පස්සේ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට යෙදුණා. ඒ විතරක් නෙවෙයි ආනන්ද හාමුදුරන් වහන්සේගේ ජීවිතය තුළ තිබුණු තවත් එක් ගුණාංගයක් තමයි පින්නතුනේ නිශ්ශබ්දතාවයට කැමති වෙච්ච කෙනෙක් ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ. පුදුමාකාර තරම් නිශ්ශබ්දතාවයට ආස කරපු කෙනෙක්, නිශ්ශබ්දතාවයේහි ගුණ ගයපු කෙනෙක්, ගුණ වර්ණනා කරපු කෙනෙක් බුදුරජාණන් වහන්සේ වගේම. සමහරක් වෙලාවට වෙහෙරෙහි සමහරක් භික්ෂුන් වහන්සේලා අධික විදිහට ශබ්ද නගද්දී ආනන්ද හාමුදුරුවෝ එයයි නිශ්ශබ්ද කරලා තියෙනවා. සමහරකට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මත ආනන්ද හාමුදුරන් වහන්සේ ඉදිරිපත් වුණා එවැනි කටයුතු වලට මුල පුරලා තියෙනවා. ඒක නිසා පින්නතුනි මේ ආනන්ද හාමුදුරුවෝ වගේ තමන්ගේ ජීවිතයේ ඉතාමත් ලස්සන පින්වන්ත ජීවිතයක් බවට ඔබ පත් කරගන්නට ඕනේ. එහෙම පත් කරගත්තොත් එහෙම ඔබ ඉතාමත් පුණ්‍යවන්ත සත්පුරුෂ කෙනෙක් බවට පත් වෙයි. ඒ වගේම සමාජය තුළ ජීවත් වන්නා වූ මිනිස්සු ඔබට කැමති වෙයි. සමාජය තුළ ඔබ ජනප්‍රිය පුජ්‍යලයෙක් බවට පත් වෙයි. ඒ වගේම මිනිස්සු කිසිම බයක් සැකක් නැතුව ආශ්‍රය කරන්නට පුළුවන් කෙනෙක් විදිහට සමාජය තුළ පිළිගයි. ඉතින් ආනන්ද හාමුදුරන් වහන්සේගේ චරිතය දෙස බැලුවට පස්සේ උන්වහන්සේගේ චරිතය තුළ කිව යුතු කරුණු කාරණා බොහොමයක් තියෙනවා. හැබැයි හැම කාරණාවක්ම කියන්නට අවශ්‍ය නැහැ. ඔබ දන්නවා ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ කවුද කියන එක පිළිබඳව. ඒක නිසා තව තවත් ඔබට පුළුවන් විදිහට ආනන්ද හාමුදුරන් වහන්සේ පිළිබඳව තොරතුරු හොයලා තමන්ගේ ජීවිතයත් මේ ආනන්ද හාමුදුරන් වහන්සේගේ ජීවිතයේ බවට පත් කරගන්න. ඒ වගේ ජීවිතයක් බවට පත් කරගන්න. අවංක, සත්පුරුෂ, කැපකිරීම කරන, අනලස්ව ජීවත් වෙන, කිසිම අලසකමක් නැති, කම්මැලි නැති, උත්සාහවන්ත පුජ්‍යලයෙක් බවට පත් වෙන්න හැම කෙනෙක්ම අදිෂ්ඨාන කරගන්න. එහෙම අදිෂ්ඨාන කරගන්න ගමන් කල්පනා කරන්න අද දවසේ මේ ජය රූපවාහිනිය ඔස්සේ මේ දේශනාවන්නට යෙදුනා වූ උතුම් වූ ශ්‍රී සද්ධර්ම දේශනාව තුලින් මේ ලෝක වශයෙන් තමන් සැනසීමකටපත් වෙනවා, සාංශාරික වශයෙන් තමන් සැනසීමකටපත් වෙනවා, වහවහ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්නවා කියන අදිෂ්ඨානය කවුරුත් ඇති කරගන්න. ඉතින් අද දවසේ මේ සිද්ධ කරන්නට යෙදුණු ධර්ම දේශනාවේ දායකත්වයේ දරාගෙන කටයුතු කරනු ලබන්නේ ඒ ගුණතිලක පවුලේ සදැහැති දායක පිරිස විසින්. ඔවුන්ගේ අරමුණු බලාපොරොත්තු කීපයක් සඳහන් කරලා තිනවා. ඒ අනුව 2011 පෙබරවාරි 28 වන දින ඔවුන් අතරින් වියෝ වූ නෙවිල් ගුණතිලක පියාණන් ඇතුළු මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ ගුණතිලක පවුලේ නමින් පින්නතුන් නමින් අභාවයට පත් වන්නට යෙදුනා වූ ඒ නෙවිල් ගුණතිලක පියාණන් ඇතුළු මේ ආත්ම භාවයේ මියගිය පුණ්‍යාතීන් සාංශාරික ඥාතීන් ඒ හැමෝටම අපි පරිලෝකයෙන් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඒ ඇත්තන්ගේ භවගාමී ජීවිතයේ සාංශාරික ජීවිතයේ සුවපත් වේවා. උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම සඳහාම මේ පුණ්‍ය ශක්තියින් හේතු වාසනා වේවා කියලා අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඒ වගේම යසවතී ගුණතිලක මෑණියන් ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. එයාටත් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මේ ගුණතිලක පවුලේ හැමෝටමත් මේ යසවතී ගුණතිලක මෑණියන් ඇතුළු මේ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ සැලසේවා. කාය චිත්ත පීඩාවක් නොවේවා. මේ පින්තුන් කරන කියන සිතන පතන සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයට පත් කරගන්න මේ ධර්ම දේශනාවන් මේ පින්කම් උන්ට ආශිර්වාදයක්ම වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනු ලබනවා. ඒ වගේම පූජනීය දේශකයන්න් වහන්සේටත් ඒ වගේම ජය රූපවාහිනී වාහිනියෙහි ප්‍රධාන අනුශාසක අධ්‍යක්ෂක පූජනීය උඩුදුම්බර කාශ්‍යප නායක ස්වාමින් වහන්සේ ඇතුළු අපට ධර්ම දානීය දුන් සියලුම ස්වාමින් වහන්සේලාටත් ගුරුවරුන්ටත් ස්වාමින් වහන්සේලාගේ දෙමව්පියන්ටත් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබී ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ සාන්තිය අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් යුක්තව තමයි ඒ ඇත්තෝ මේ ධර්මදේශනාමේ පින්කමේ දායකත්වයේ දරාගෙන කටයුතු කරන්නේ. ඒ අනුව මේ ධර්මදේශනාව සිද්ධ කරනු ලබන දේශකයන්න් වහන්සේට ඒ වගේම මේ ජය රූප වාහිනියේහි ප්‍රධාන අනුශාසක පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේටත් ඒ වගේම අනෙකුත් ස්වාමින් වහන්සේලාටත් ගුරුවරුන්ටත් දෙමව්පියන්ටත් ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාටත් අපි නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. ඒ හැමෝටමත් මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුලම උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම සඳහා මේ පුණ්‍ය ශක්තියින් හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලක්වැසි සමගියේ ආර්ථික පීඩන ඇතුළු සියලු දුක්ගිනි නිවේවා. ලක්වැසි ලෝවැසි සැමට උතුම් නිර්වාණ ශාන්තිය අවබෝධ කර ගැනීමට ලැබේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජය ටීවී ආයතනය විපස්සනා භාවනා මධ්‍යස්ථානය දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනය හා දඹදෙණිය ධර්මායතනයේ කාර්ය මණ්ඩල වල සියලුම අයටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ හැමෝටම අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. හැම කෙනෙක්ම සිතන පතන කරන කියන සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයට පත් කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින්ම සැනසීමටපත් වෙන්නට ඒ හැම කෙනෙක්ටම මේ පින්කම් ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. සාදු සාදු සාදු. සොබින්වතුනි, එලෙසින් නිමවටපත් වූයේ මේ පැයට නියමිත සූත්‍ර දේශනා සද්ධර්මානුශාසනාවයි. එම සද්ධර්මානුශාසනාව අප කෙරෙහි අනුකම්පාවෙන් පවත්වා වදාළ ගෞරවනීය දේශකයන් වහන්සේට අපගේ වන්දනීය නමස්කාරය වේවා. අද දවසේදී මෙම උතුම් සූත්‍ර දේශනා සද්ධර්මානුශාසනාව ලොව පුරා විසිරුවා හැරීම සඳහා සදැහැති විකාශන දායකත්වයෙන් කටයුතු කරනු ලැබුවා ගුණතිලක පවුලේ පින්වත් පිරිස විසින්. එසේනම් මේ පැයට නියමිත සූත්‍ර දේශනා සද්ධර්මානුශාසනාව මෙතකින් නිමාවටපත් වෙනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.